රටේ ආරක්ෂකතත්වය සම්බන්ධයෙන් ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් අද කොළඹ පැවති උත්සවයක් අතරතුර ප්‍රශ්න කළා. ඇස්කම් පියාගෙන ඉන්න මිනිස්සු හිතන ඇති මුකුත් වෙන්නේ නැහැ කියලා. දැන් රණවීරෝ හිරේ දාපුවා අපි වල්ලලා අපේ පවුල් වලින් පළිගත්ත හැටි ඒවා සමරීමක් වෙන්නේ නැති මං හිතන්නේ. ඔය හෙට කරන්න උත්සාහ කරන්නේ ඔය කරන කට්ටිය නම් ඒගොල්ලන්ට සමරන්න පුළුවන් අන්න ඒ වගේ දේවල්. ශිවාජි රජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ජන සංහාර සතිය ක්‍රියාත්මක කරනවා ජනාධිපතිවරයාට උත්තරයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මේක නම් මොකද්ද? ශිවාජි ලිංගම් කියන්නේ නිකන් අර මේ මීයක් රාබීලා අර පූසා බලලාල්ලා පොළොවේ ගැහුවා කියලා කියනවා කියලා තර්ජනය කරා වගේ වැඩක් තමයි ශිවාජි ලිංගම් කියන පුද්ගලයා කරන්නේ. එයාට ඇහුම්කන් දෙන ජනතාවක් උතුරේ නැහැ. එයා නිකන් අනාථ වෙච්ච ප්‍රතික්ෂේපෙච්ච දේශපාලනඥයෙක්. ඉතින් එයා මෙතෙ දෙඩෙව්වා කියලා ඒක මම හිතන්නේ මේ රටේ ආරක්ෂාවට බලපානවා කියලා. මොමලේ මේ පොලිසියේ අපි කරනවා මේ වෙඩිතැබීම් කරලා තියෙනවා. ඉතින් පොලිස් රටවල වෙඩිතැබීම දැන් පිළියම් දාලා සිද්ධ වුණානේ. දැන් සුබානෙකට ඉස්සෙල්ලා. ඉතින් ඉස්සෙල්ලා කළුතරත් පොලිස් බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වුණේ. ඉතින් ඒවා කරන කල්ලි ඉන්න පුළුවන් රටේ ඕන තැනක. යාපනයේත් අපි දන්න තරමට එහෙම දාමරික කල්ලි කීපයක් ඉන්නවා. ඒක පොලිසිය රාජකාරී ඒගොල්ලෝ අල්ලලා මර්ධනය කළා ඒගොල්ලන් දඩුවම් කරන එක. ඒගොල්ලෝ කරන එවැනි නීති විරෝධී ක්‍රියා ජාතික ආරක්ෂාව තර්ජනයක් හැටියට සලකන්න ඕනේ නැහැ.